තිබූ තැනක සොරසතුරන් ගත නොහෙන උගතමනා ශිල්පයමයි මතු රැකෙන. නොලෙජ්ජිස් පව දැනුම බලය වේ. දිනනකොට ලොකු සතුටක් එනවා. පරාජය වෙනකොට ලොකු පන්නරයක් එනවා. මේක මේ ගෙදර කාමරයට සීමා කරගෙන හිටි කාලය ඉවරයි. පාසල් යන දුවෙක් පුතෙක් ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට යන්නේ කොහොමද? විවිධ දේවල් හරහා මේ ළමයිගේ දක්ෂතා මේ ලෝකේ ඉන්න අයට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට ඡායාරූපකරණය කියන්නේ අත්‍යවශ්‍ය විෂයක්. පාසල් ළමුන් සඳහා ඡායාරූපකරණය. මේ වීඩියෝ එක කරන්නේ ඉස්කෝලේ යන වයසේ දුවල පුතාලා ඉන්න අම්මල තාත්තලට. මේ අම්මල තාත්තලා දුවල පුතාලාට මොනවද දෙන්නේ? මම දන්නවා. ඉඩකඩක්, යානව ආන, රත්තරම් බඩු මේ වගේ දේවල් දුවල පුතාලාට අම්මල තාත්තලා දෙනවා. ඇත්ත. හැබැයි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අම්මෙක් තාත්තෙක් ළමයෙකුට දෙන්න තියෙන හොඳම දායාදය මොකද්ද? හොඳම දායාදය තමයි අධ්‍යාපනය. තිබූ තැනක සොරසතුරන් ගත නොහෙන උගතමනා ශිල්පයමයි මතු රැකෙන. එකෙන් අදහස් වෙන්නේ කිසි තැනක තිබලා හොරකම් කරන්න බෑ. අපි ඉගෙන ගත්තොත් ඒක අපිට ජීවිත කාලය පුරාම අපිට වටිනවා. ඒ වගේම තමයි අපි ජීවිත කාලය තුලම අපි ඉගෙන ගැනීම අවශ්‍ය වෙනවා. knowledge is power, දැනුම බලය වේ. ඉතින් අපි ජීවිතේ ඉස්සරහට යනකොට ගොඩක් සාර්ථක කරගන්නකොට අම්මල තාත්තලා හැම වෙලෙම දුවා දරුවන්ට අධ්‍යාපනය දෙනවා. විශේෂයෙන්ම ඉස්කෝලේවල පාසල තුලදී අධ්‍යාපනය දෙනවා. පාසලට අමතරව අමතර පන්තිවලට, ටියුෂන් පන්තිවලට යවලා අධ්‍යාපනය දෙනවා. ඉතාමත් හොඳයි. ෂෝක් මරු. හැබැයි අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ අධ්‍යාපන රටාව තුළ, පාසල් අධ්‍යාපනය තුළ, ටියුෂන් අධ්‍යාපන රටාව තුළ ඒ විෂයන්ට අදාළ විෂය නිර්දේශය කෙරෙනවා, හරියටම කෙරෙනවා. හැබැයි ඒ වගේම තමයි මේ කරන විෂය බැලන්ස් කරගන්න, සමබර කරගන්න අපිට යම් අමතර කාර්යයන්හි අපේ දුව පුතාව යොදවන්න වෙනවා. අපි මේකට කියනවා ඉස්කෝලේදී එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා. ඒවත් විෂය පරිබාහිර ක්‍රියාකාරකම් කියලා අපි කියනවා. විෂය පරිබාහිර ක්‍රියාකාරකම්. මොනවාද මේ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සහ ඒවායේ තියෙන වැදගත්කම? ඇත්තරම මේ ඉස්කෝලේ ඇතුළේ ඉගෙන ගන්නකොට ළමයෙකුට, දුවෙකුට, පුතාට ක්‍රීඩා කටයුතු තියෙනවා. ඒ වගේම තමයි සෞන්දර්ය කටයුතු තියෙනවා. මොකක්ද දුවෙකුට පුතෙකුට ක්‍රීඩාවෙන් තියෙන වැදගත්කම? ඇත්තරම අපි ක්‍රීඩාවට යනකොට අපේ සිරුර විතරක් නෙමෙයි අපේ මනස වෙහෙසනවා. ඒ වගේම තමයි මේ සිරුරට වගේම මනසට හොඳ ව්‍යායාමයක්, හොඳ එක්සයිස් එකක්. අර හැම වෙලෙම එකම දේ එකම කරනවට වඩා අපිට ගොඩක් අපි චේන්ජ් වෙනවා, අපි මාරු වෙනවා. ඒකෙන් අපිට ස්ට්‍රෙස් එකක් එන්න තියෙන එක වළක්වනවා. ඒ කියන්නේ මේ ක්‍රීඩාවට ගියාම අපේ අර විෂය කටයුතුත් එක්ක අපේ ජීවිතේ ගොඩක් සමබර කරගන්න, බැලන්ස් කරගන්න හැකියාව ලැබෙනවා. సౌందර්යය. මොකක්ද సౌందර්යය? ඇත්තටම ජීවිතයේ තියෙන්නේ විඳින්න. ජීවිතයේ තියෙන්නේ විඳවන්න විතරක් නෙමෙයි විඳින්න. මේ අවබෝධය අපි දරුවන්ට ලබා දෙන්න ඕනේ. රුචිකත්වයක් ඇති කරගන්න ඕනේ. කලා මාධ්‍යයක දුව පුතාව කිට්ටු කරන්න ඕනේ. මොනවද මේ ඉස්කෝලේ තියෙන సౌందර්ය දේවල්? කලාව මොනවද? චිත්‍ර, නැටුම්, සංගීතය. ඉතින් මේ කියන సౌందර්ය කටයුතු වලට දුව පුතාව අනිවාර්යයෙන්ම යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඒවට ගියහම තමයි හොඳ පෞරුෂයක් බිහි වෙන්නේ. විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ ක්‍රීඩාව මගින් මේ ගතහා මනසට දෙන ව්‍යායාමයට අමතරව ළමයෙක්ව දරා ගැනීමට හුරු කරනවා. ඕනෙම ප්‍රශ්නයක් අහම ඒක දරා විඳ දරා ගැනීමනේ. මොකද ක්‍රීඩාවෙන් ජය ලැබෙනවා, පරාජය ලැබෙනවා. ඉතින් මේ පරාජය තුළ පරාජය හුරු වෙන්න ජීවිතේට මේ අත්‍යවශ්‍යයි. ඉතින් කලා කටයුතුත් මේ වගේම තමයි. කලාවේදී අපි විවිධ තරඟවලට, අපේ චිත්‍ර, නැටුම්, සංගීත තරඟවලට යනකොට තමන්ගේ හැකියාව ඉස්සරහට ගෙනියන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි වෙන දිනනකොට ලොකු සතුටක් එනවා. පරාජය වෙනකොට ලොකු පන්නරයක් එනවා. මෙන්න මේ දේ ජීවිතේට වැදගත්. මම හිතනවා අම්මලා තාත්තලාට ගොඩක් අවබෝධ වෙන්න ඇති මේ පතේ පොතේ අධ්‍යාපනය වගේම එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වල මේ ක්‍රීඩාව සහ කලාව කියන එක මාර විදිහට වැදගත්. දැන් අද අපි බලමු මේ දෙකටම යනකොට තව අමතර දෙයක් තියෙනවා. මොකක්ද? ඇත්තටම අපි මේ ඉස්කෝලේ යන ළමයෙක් ඉස්කෝලේම යනවා. ඒ වගේම හවසට ටියුෂන් යනවා. මේ යනකොට පාසල තුලදී, ගෙදර දොර කටයුතු තුලදී එකම දේ නිරත වීම තුලින් ළමයෙකුට ආතති මට්ටමක්, ඒවත් ස්ට්‍රෙස් මට්ටමක් එන්න පුළුවන්. ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද? ඇත්තටම ස්ට්‍රෙස් එක කියලා කියන්නේ අර අපි කම්පියුටරයක් එක දිගට වැඩ කළත් කම්පියුටරේ රත් වෙලා වැඩ කරන්නේ නැතුව නවතිනවා. අන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ අපි එකම දේ එකම ලෙස, අපි උදාහරණ නිදි මරාගෙන එකම දේ එකම විදිහට කළොත් අපි ලොකු ආතතියක් වෙනවා. මේ ආතතිය ලෙඩ රෝග ගණනාවකට ඉවහල් වෙනවා. විශේෂයෙන්ම අද සමාජයේ බහුල දියවැඩියාව, හෘද රෝග, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ගෑස්ට්‍රයිටිස් මේ කියන ලෙඩ පද්ධතියකට ළමයාව මේ ආතති තත්ත්වයක් එක්ක
යොමු වෙනවා. ඉතින් අර ඉස්කෝලේ වැඩවලට නැතුව වැඩ වගේම ක්‍රීඩා කටයුතු වලට සහ කලා කටයුතු වලට ළමයෙක් යොමු කළාම මේ ආතති මට්ටමක් පැමිණීම අනිවාර්යයෙන්ම වළකිනවා. රයිට්. දැන් මේ ක්‍රීඩා කටයුතු වලට යනකොට, නැටුම් චිත්‍ර සංගීතයට යනකොට, ඉස්කෝලේ වැඩවලට යනකොට අපි මේක කොහොමද ලෝකෙට ගෙනියන්නේ? අම්මගේ තාත්තගේ දුව නටන්න ලස්සනයි නං, පුතා රඟපාන්න ලස්සනයි නං, දුව චිත්‍ර අඳින්න ලස්සන හොඳට ලස්සනට අඳිනවනම්, ඒ වගේම පුතා ලස්සනට සින්දු කියනවනම්, මේක මේ ගෙදර කාමරයට සීමා කරගෙන හිටි කාලය ඉවරයි. අනිවාර්යෙන් අපි වග බලා ගන්න ඕනේ මේ පුතාගේ දුවගේ දක්ෂකම ලෝකයාට ගෙනියන්න. මේ ලෝකයාට ගෙනියනකොට අපි කොහොමද ගෙනියන්නේ? පාසලේ තියෙන තරඟ වලට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේ තියෙන, පළාත් මට්ටමේ, ජාතික මට්ටමේ තරඟ වලට යන්න ඕනේ. ඒ විතරක් මේ අද නූතන කාලිනව අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ දුවගේ පුතාගේ හැකියාව අපි මොබයිල්ස් වලට ගෙනියන්න ඕනේ. විශේෂයෙන් අපි මොබයිල්ස් වල ලෝකේ අතිශය ජනප්‍රිය වෙමින් පවතින සෝෂල් මීඩියා ඇප් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් Facebook, YouTube, TikTok, X, Thread, Instagram, ඒ වගේම WhatsApp Messenger format එක, ඒ වගේම Messenger, Facebook එකේ Messenger, මේ වගේ විවිධ Google එක, මේ විවිධ දේවල් හරහා මේ ළමයිගේ දක්ෂතා මේ ලෝකේ ඉන්න අයට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට දුවා පුතාට අපි exposure එකක් දුන්න වෙනවා, අනාවරණයක් වෙනවා එයාගේ හැකියාව ඉස්සරහට ගෙනියන්න. දැන් දුවෙක් පුතෙක් අධ්‍යාපනයට දක්ෂ නම්, ඒ වගේම ක්‍රීඩා කෞශල්‍ය තියෙනා නම්, ඒ වගේම సౌందర్య කටයුතු වලට දක්ෂ නම්, අනිවාර්යයෙන්ම එයා ඉගෙන ගත යුතුම විෂයක් තියෙනවා ඡායාරූපකරණය, වීඩියෝ කරණය, ඡායාරූප සංස්කරණය, වීඩියෝ සංස්කරණය. ඇයි? මේ සියල්ල ඉගෙන ගත්තොත් තමයි එයාට තමන්ගෙම දේවල් ටික සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් හරහා ලෝකෙට ගෙනියන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අම්මලා තාත්තලා අනිවාර්යෙන් හිතන්න තමන්ගේ දුව පුතා දක්ෂයි. ඒක නම් අම්මලා තාත්තලා ආඩම්බර වෙන්න ඕනේ. හැබැයි මේ දක්ෂකම ගෙදර ඇතුලේ තියාගෙන ඉන්න එක නෙමෙයි වටින්නේ. ඒක ලෝකයට ගෙනියන එක. එහෙම ලෝකයට ගෙනියන්න නම් මේ දුවගේ පුතාගේ හැකියාව අනිවාර්යෙන්ම මොන විෂය නිරත වුණත් අද කාලේ ඡායාරූපකරණය කියන්නේ අත්‍යවශ්‍ය විෂය. වීඩියෝකරණය කියන්නේ අත්‍යවශ්‍ය විෂය. පුතාගේ දුවගේ මොබයිල් එකත් එක්ක එයාගේ හැකියාව ලෝකෙට ගෙනියන්න. විශේෂයෙන් අපි දන්නවා ශ්‍රී ලාංකිකයෝ ගොඩක් පිට රටවල් වල ඉන්නවා. මේ පිට රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ වෙන්නේ මොනවද කියලා තමන්ගේ මොබයිල් එකෙන් බල බල ඉන්නේ. කොහෙද හොයන්නේ? YouTube එකේ, Facebook එකේ, TikTok එකේ, Instagram එකේ, X එකේ, Thread එකේ. ඉතින් මෙන්න මෙතෙන්ද දුව පුතා ගෙනියන්න ඕනේ. මේ සඳහා අමල තාත්තලා අනිවාර්යෙන් දුවට පුතාට නිවැරදි ඡායාරූප කරන දැනුම, වීඩියෝ කරන දැනුම, සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දැනුමක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, පර්සනලිටි, පෞරුෂත්වය, අපි ජීවිතය තුළ කළ යුත්තේ මොනවද, නොකළ යුත්තේ මොනවද, ඒ වගේම පාසල් යන දුවෙක් පුතෙක් ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට යන්නේ කොහොමද, මෙන්න මේ වගේ දේවල් කියලා දෙන්න ඕනේ. ඉතින් අපි ෆොටෝස්ටා අකඩමිය තුළදී කරන්නේ අර ළමයෙක්ව ඒ ඉස්කෝලේ අධ්‍යාපනයේට හිර වෙලා ඉන්නවනම්, ආතති මට්ටමක ඉන්නවනම්, ඒ ආතතියෙන් අයින් කළා, එයාව රිලැක්ස් කළා. මොකද රිලැක්ස් කරනකොට තමයි යා නිර්මාණශීලී වෙන්නේ. ගොඩක් අය දන්නේ නැහැ. කියවන තියෙනවා ප්‍රිකෝෂන් ඉස් බෙටර් දෑන් කියෝ කියලා. ඒකෙන් අදහසනේ අපි යමක් එන්න කලින් අපි ඒකට ප්‍රතිකර්ම යොදන්න ඕනේ. මොකද ආතතිය ආවට පස්සේ ඒකට ක්‍රියා කරන්න දෙ නෙමෙයි. ආතතිය කියලා දෙයක් තියෙනවා, ඒක එන්න පුළුවන්, ඒක එන්න වළක්වන්න අපි රිලැක්ස් වෙන්න ඕනේ. ළමයාට උපරිම දේ දෙන්න ඕනේ කරන්න. මොකද ළමා කාලේ අපි කවුරුත් කැමති, හැමෝම ආසයි. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා මේ ඉගෙන ගන්නවට අමතරව අර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් එවත් විෂය පරිබාහිර ක්‍රියාකාරම් වල අපේ දුව පුතාව යොමු කරලා ඒවැහි කටයුතු කරන්න දෙනකොට එයාට එයාගේ දක්ෂතා එළියට යන්න ගන්න හැකියාව තියෙනවා ලෝකයාට පෙන්වන්න. මම හිතනවා සෑහෙන්ට අවබෝධ වෙන්නේ නැති කියලා අම්මලා තාත්තලාට මේ කියනදී. ඉතින් ඔන්න අම්මලා තාත්තලාට විශේෂ සුභාරංචියක් තියෙනවා. ඔයා මේ ඔයාගේ දුව පුතා මේ ලංකාවේ ඕන පළාතක ඕන තැනක හිටියත්, ලෝකේ ඕන තැනක හිටියත් ඔන්න හැකියාව තියෙනවා අපේ ෆොටෝස්ටා අකඩමියට ඇවිල්ලා ඡායාරූපකරණේ, වීඩියෝ කරන්නේ ඇතුළු තමන්ගේ හැකියාව කොහොමද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට ගෙනියන්නේ කියන මේ විෂයන් ඉගෙන ගන්න. ඉතින් ආරාධනා කර සිනා ෆොටෝස්ටා අකඩමියත් එක්ක ජොයින් වෙන්න අපේ අවුරුදු 10 ඉඳලා අවුරුදු 20 දක්වා වන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්. දුව පුතා ලංකාවේ ඉන්න වෙන්න පුළුවන්, පිටරට ඉන්න වෙන්න පුළුවන්. අපේ පාඨමාලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාවට, මේ කෝස් එකට ආවත් ගොඩක් දුව පුතාගේ ගතහා මනස ශක්තිමත් කරලා එයාගේ අධ්‍යාපන ජීවිතයෙන් එයාට ඉස්සරහට යන්න, එයාගේ පෞද්ගලික ජීවිතයෙන් ඉස්සරහට යන්න අපි ගොඩක් ඉඩකඩ සලකනවා. ඉතින් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපිට කතා කරන්න ඕනේ ෆෝන් නම්බර්ස්, කතා කරලා කෝස් එක ගැන තව දැනගන්න ඕනම කරන විස්තරයක් දැනගෙන එන්න කියලා ආරාධනා කරනවා. ඔගලත් එක්ක එකතු වුණු මම ෆොටෝස්ටා අකඩමියේ ලලිත අබේසුන්දර සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.